නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. ශ්‍රී ලංකාස් number 1 computers. එදින් ඔබ අපි කවුරුත් ආසාවෙන් නරඹපු තරඟයක් තමයි ශ්‍රී ලංකාව හා පකිස්තාන අතර පැවති අවසන් තරඟය. ඉතින් මේ ආසියානු කුසලාන අවසන් තරඟ මාලාවට වරම් ලැබීමේ අවසන් තීරණාත්මක තරඟයක් වුණේ එම තරඟයයි. ඉතින් ශ්‍රී ලංකේය ක්‍රීඩා ලෝලින්ගේ හදවත මොහොතකට නතර කරන්න මෙම තරඟයට හැකියාවක් ලැබුණා. ඉතින් මේ තරඟයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් බහුතරයකගේ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබුණා. දිමුත් කරුණාරත්නව ඉවත් කර කුසල් ජනිත් පෙරේරාව යොදවා සිටීමත් ඒ වෙනසට හේතුවක් වුණා. ඉතින් ඔබට මතක ඇති දිමුත් කරුණාරත්න මේ ආසියානු කප් එකේ මුල ඉඳලම තරඟ සියල්ලම ඉතාමත් අසාර්ථක විදිහට තමයි ක්‍රීඩා කරේ. ඉතින් ගොඩක් අය කිව් දිමුත් කරුණාරත්නව වහාම අයින් කරන්න නැතිනම් අවසාන මහා තරඟය කියා පකිස්තානු කණ්ඩායම අතර තියෙන තරඟයටවත් ක්‍රීඩා කරන්න නොහැකි වේවි කියලා. ඉතින් ඒ විදිහටම අයින් කරලා කුසල් ජනිත් පෙරේරාව එතනට රීප්ලේස් කරලා තිබ්බා. ඉතින් කුසල් ජනිත් පෙරේරා කියලා කියන්නේ ගැහුවොත් සනත් ජයසූරිය වගේම ගහන කෙනෙක්. ඉතින් සනත් ජයසූරියම කියලා තිනවා කුසල් ජනිත් පෙරේරා ඉන්දියාව සමග පැවති තරඟයේ හිටියනම් අනිවාර්යයෙන්ම ඒ තරඟේ ජයග්‍රහණය කරන්න තිබුණා නැත්නම් ලොකු වෙනසක් වෙන්න තිබුණා කියලා. ඉතින් ඇත්තටම බෝල් 8ට ලකුණු 17ක් ගැව කුසල් ජනිත් පෙරේරා අපි දැක්කා පකිස්තානු විශිෂ්ට පන්දු යවන්නන්ට එලව එලව හතරේ පාරවල් වලින් ඒ ලකුණු 17 ලබා ගත්තේ. ඉතින් පැතුම් නිස්සංක ඉක්මනටම කුසල් ජනිත් පෙරේරාගේ පැත්ත දුවගෙන ආපු නිසා තමයි රන් අවුට් එකකින් දැවිය ගියේ. නැත්නම් කුසල් ජනිත් පෙරේරා ඊයේ අනිවාර්යයෙන්ම ශතකය රැස් කරගන්නවා. අනිවාර්යයෙන්ම අර්ධ ශතකයක් හරි රැස් කරගන්නවා. ඉතින් කුසල් ජනිත් පෙරේරා කියන්නේ ගැහුවොත් සනත් ජයසූරිය වගේ ගහන කෙනෙක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අවසාන තරඟයේදී කුසල් ජනිත් පෙරේරා හැකියාවන් ඇත්තටම ගොඩක් කට්ටිය කියන දෙමුට්ට වඩා කුසල් හොඳයි කියලා. ඊයේ ගහපු ගැහිල්ලෙන්ම ඒක තේරුම් ගන්න ඇති ඔයාලා. ඉතින් අපි කියනවා කුසල් ජනිත් පෙරේරාට අවසාන මහා තරඟයට හොඳින්ම ක්‍රීඩා කරන්න හැකියාවයි කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුග කුසල් සහ පැතුම් නිස්සංක වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.